ඇයි බවන් අදරණය දවාදරුවනි උසස්පෙල ගිනුම් කරණය විශිනිර්දේශයේ අටවන පාඩම් එකකේ තමයි අපි දැන් මේ දිනවල සාකච්ඡා කරමින් යන්නේ. පසුගිය පාඩම් එකක දෙක තුළින් අපි ලාභ අරමුණු කර නොගත් සංවිධානවල මූල්‍ය ප්‍රකාශන පිළල කිරීම කියන පාඩම යටතේ පසුගිය පරිච්ඡේදයෙන් අපි කතා කළා ඒවා හඳුනා ගැනීම. විශේෂයෙන්ම ලාභ අරමුණු කර නොගත් සංවිධානයක මූල්‍ය ප්‍රකාශන පිළිල කිරීමේදී අපට සම්බන්ධ වන විශේෂ ගිණුම් හා විශේෂ ගැළපීම් කීපයක් අපි පසුගිය පාඩම් මේකකේ තුලින් අධ්‍යයනය කළා. ඒවා තමයි ආදායම් හා වියදම් ගිණුම, ලැබීම් හා ගෙවීම් ගිණුම, ඒ වගේම සමාජික මුදල් ගිණුම, ඉතින් ගියාම යාව ජීව සමාජික මුදල් ගිණුම, ඇතුළත් වීමේ ගාස්තු ගැළපෙන ආකාරය, පරිත්‍යාග සාමාන්‍ය පරිත්‍යාග විශේෂ පරිත්‍යාග ගලප ගන්න ආකාරය, විශේෂ අරමුදල් සම්බන්ධ ගිණුම් තැබීම් කරන ආකාරය, බාහිර ක්‍රියාකාරකම් සම්බන්ධව ගිණුම් තැබීම් සිදු කරන ආකාරය, මේ සියල්ල අපි පහුගිය පාඩම් ඒකකයේ තුලින් අධ්‍යයනය කළා. අද මේ ඒකකයේ තුලින් සහ ඊළඟ ඉදිරි ඒකකයේ තුලින් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ සමදුරටත් මේ ලාභ අරමුණු කර නොගත් සංවිධානයක මූල්‍ය ප්‍රකාශ කට්ටලේ පිළිල කරන ආකාරය, පහුගිය ඒකකින් අපි අධ්‍යයනය වෙන්වෙන්ව අධ්‍යයනය කළ කොටස් සම්බන්ධ කරලා සම්පූර්ණ මූල්‍ය ප්‍රකාශන කට්ටලය සාධන ආකාරය. මෙතෙන්දි විශේෂයෙන්ම දැනගන්නට ඕනේ ලාභ අරමුණු කර නොගත් සංවිධානයක මූල්‍ය ප්‍රකාශ වලට විශේෂයෙන්ම අයත් වන්නේ ආදායම් හා වියදම් ගිණුම හෙවත් ආදායම් ප්‍රකාශනය සහ මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය. සමහරක් සමිති ව්‍යාපාර ඊට අමතරව ලැබීම් හා ගෙවීම් ගිණුමත් සමාජිකත්වයට ඉදිරිපත් කරනවා. මුදල් ගිණුමේ සාරාංශය තමයි ලැබීම් හා ගෙවීම් ගිණුමේ. නමුත් විභාගවලදී විභාග අවශ්‍යතා සඳහා අපිට ඉදිරිපත් කරන ප්‍රශ්නය තුළ ඔය කියන දේවල් වලට අමතරව තවත් ගිණුම් හා වාර්තා අපෙන් අපේක්ෂා කරනවා. විශේෂයෙන්ම සමාජික මුදල් ගිණුම අපිට හදන්න වේවි. ආරම්භක සමුච්චිත මුදල් ගිණුම ශේෂය දින නැත්නම් ආරම්භක දිනට තත්ත්ව විස්තරය පිළිල කරන්න වේවි. ඊට වගේම සංගමයේ බාහිර ක්‍රියාකාරකම් වල නිරත වෙලා නම් ඒවායේ ප්‍රතිඵල ගණනය කිරීමට ඒ එක් එක් බාහිර ක්‍රියාකාරකම් සඳහා වෙන වෙනම ආදායම් ප්‍රකාශන හෝ කිසියම් ගිණුමක් හෝ වාර්තාවක් පිළිල කරන්න වේවි. උතුර අපි මේ විදිහට මේ ප්‍රශ්නේ අහලා තියෙන විදිහට ඒ අවශ්‍ය කරන දේවල් සහ ඒවට දත්ත ලබා ගැනීමට පිළිල කළ යුතු අනෙක් ගිණුම් අපි සෑදීම කළ යුතු වෙනවා. අපි මෙම පරිච්ඡේදය තුළින් සහ ඉදිරි පරිච්ඡේද තුළින් හැකිතා දුරට මූල්‍ය ප්‍රකාශන ලාභ අරමුණු කර නොගත් සංවිධානවල මූල්‍ය ප්‍රකාශන කිහිපයක් අපි අධ්‍යයනය කරමු. උතර ඔබට හොඳ අවබෝධයක් මෙම පරිච්ඡේදය සම්බන්ධයෙන් මෙම ඒකකයේ සම්බන්ධයෙන් ලබා ගන්න පුළුවන් වෙනවා. අපි යමු ඉස්සලාම ඊළඟ අභ්‍යාස අංකයට, අභ්‍යාස අංක 8. අපි හැම වෙලාවෙම ඕනම අභ්‍යාසයක් විසඳීම ආරම්භ කරන්නේ ගණන කියවීම තුලින්. මම ගණන කියවන අහගන්න 2021 මාර්තු 31 දිනෙන් අවසන් වූ කාල පරිච්ඡේදය සඳහා සන්ෂයින් ක්‍රීඩා සමාජයේ ලැබීම් හා ගෙවීම් ගිණුම මෙසේ ඔබට ඉදිරිපත් කරලා තිබෙනවා. ලැබීම් එහා පැතුන ගෙවීම්. බලන්න ලැබීම් ආරම්භක ශේෂයේ මුදල් ශේෂයේ සමාජික ගාස්තු ඇතුළත් වීමේ ගාස්තු විසිතුරු භාණ්ඩ විකුරුම් හෙවත් මේ තින් ණයගත් ලැබීම් පොලිය ආදායම් ගෙවීම් පැත්තේම විසිතුරු භාණ්ඩ අයිතම් වලට මිලට ගෙනුම් හෙවත් නැහිමියට කර ගෙවීම් ක්‍රීඩා උපකරණ විදුලිය රැස්වීම වියදම් ගොඩනැගිලි කුලිය විකුරුම් ප්‍රවර්ධනය විකුරුම් කොමිස් වැටුප් අවසන් ශේෂය 688,550 ශේෂය පහළට ගෙන ගියා ඉහළට ගෙන ගියා මේ අවසාන මුදල් ශේෂය. ඊට පස්සේ ඔබට දෙනවා අතිරේක තොරතුරු වශයෙන් මෙන්න මෙහෙම 2020 මාර්තු 31 දිනට සහ 2021 මාර්තු 31 දිනට ශේෂයන් මෙන්න මේ ආකාරයට. විසිතුරු භාණ්ඩ තොගය ලීබඩු හා සවිකිරීම් ක්‍රීඩා උපකරණ ලැබිය යුතු ගිණුම් ණයගැතියෝ විසිතුරු භාණ්ඩ සඳහා කියලා කියන්නේ ගෙවිය යුතු ගිණුම් නැහිම විසිතුරු භාණ්ඩ සඳහා හිඟ සමාජික මුදල් කලින් ලද සමාජික මුදල්. ඊළඟට දෙනවා විදුලිය සහ ගොඩනැගිලි කුලී වලින් 3/2 විසිතුරු බඩු වෙළෙන්සල් සඳහා අදාළයි කියලා කියනවා. ඒ වගේම කියනවා වැටුප් විසිතුරු බඩු වෙළෙන්සලට අදාළව විය යුතුයි කියලා කියනවා. ඒ කියන්නේ වැටුප් වීදුව මුළුමනින්ම විසිතුරු භාණ්ඩ අලිවිසලේ වැටුප් කියලා තමයි කියන්නේ. මේ තොරතුරු ඔබට ඉදිරිපත් කරලා කියනවා අවශ්‍ය වන්නේ ඔබ මෙන්න මේවා පිළිල කරන්නට ඕනේ. ඒක පිළිතුරු හතරක් අපෙන් බලාපොරොත්තු වෙනවා. 1. සන්ෂයින් ක්‍රීඩා සමාජයේ 2020 අප්‍රේල් 1 දිනට
සමුච්චිත අරමුදල් ගිනීමේ ශේෂය ගණනය කරන්න ඕනේ. ඒ කියන්නේ ආරම්භක ප්‍රාග්ධනය හොයන්න ඕනේ කියන එක. සාමාන්‍ය බිලඳ ව්‍යාපාරයක ආරම්භක ප්‍රාග්ධනය. ඒතර මේක ආරම්භක සමුච්චිත අරමුදල් ගිනීමේ ශේෂය හොයාගන්න අපි පිළිල කරන්නට ඕනේ තත්ත්ව විස්තරයක්. ආරම්භ දිනට ගිනුම් කාලච්ඡේදය ආරම්භක දිනට පවතින වත්කම් සහ වගකීම් ඇතුළත් කරලා තත්ත්ව විස්තරයක් හදලා ආරම්භක සමුච්චිත අරමුදල් ගිනීමේ ශේෂය හොයාගන්න පුළුවන්. දෙවනුව අපෙන් ඉල්ලා සිටිනවා සංචයින් ක්‍රීඩා සමාජයේ 2021 මාර්තු 31 දිනෙන් අවසන් වසර සඳහා ආදායම් හා වියදම් ගිණුම. සංගමේ ආදායම් වියදම් ගිණුම හෙවත් සංගමේ ආදායම් ප්‍රකාශනය. නම් දෙකෙන් කවර නමින් හඳුන්වනොත් එකම වාර්තාව තමයි. 3. විසිතුරු වෙළඳසැලේ ආදායම් ප්‍රකාශනය. ඔබ දැක්ක මේ ගණන කියවනකොට මේ අය බාහිර ක්‍රියාකාරකමක් වශයෙන් විසිතුරු භාණ්ඩ අලෙවි කිරීමක් සිදු කරනවා. විසිතුරු භාණ්ඩ අලෙවි කිරීම සඳහා වෙනම වෙළඳසැලක් පවත්වාගෙන ගොස් තිබෙනවා. එම වෙළඳාමේ වෙළඳාමක් සිද්ධ වෙනවා. එම නිසා එක බාහිර ක්‍රියාකාරකමක් එම වෙළඳාමෙන් උපුටාගත් ලාභය හෝ අලාභය සොයා ගන්න විසිතුරු භාණ්ඩ වෙළඳසැල සඳහා වෙනමම ආදායම් ප්‍රකාශනයක් සාදන්නට ඕනි. 4. සංචයින් ක්‍රීඩා සමාජයේ 2020 මාර්තු 31 දිනට මූල තත්ත්ව ප්‍රකාශනය පිළිල කරන්නට ඕනි. ඔය උත්තර හතර තමයි අපෙන් අපේක්ෂා කරන්නේ. දැන් අපි බලමු ලාභ අරමුණු කර නොගත් සංවිධානයක මූල ප්‍රකාශන කට්ටලේ හදනකොට අපි අභ්‍යාසයේ කොතනින්ද පටන් ගන්නෙ කොහෙන්ද නිම කරන්නේ දැන් මෙතෙන්දී සමහරක් අභ්‍යාසවල මේ ආකාරයට පිළිතුරු තුන හතරක් අපේක්ෂා කරන්න පුළුවන් සමහරක් අභ්‍යාසවල ඒ සංඛ්‍යාව වැඩි අඩු වෙන්න පුළුවන් නමුත් අභ්‍යාසයේ ඉල්ලුවත් නොඉල්ලුවත් අනිවාර්යයෙන්ම සකස් කළ යුතු ගිරුම් කීපයකුත් තියෙනවා ඉතින් ඒවා අභ්‍යාසයේ ඉල්ලා තිබේ නම් පිළිතුරේ කොටසක් වශයෙන් හදන්න පුළුවන් ඉල්ලා නැති අවස්ථාවක පෙර වැඩවල හදලා කරන්න පුළුවන්. දැන් උදාහරණයක් වශයෙන් සමාජික මුදල් ගිණුම. අනිවාර්යයෙන් මේවැනි ලාභ අරමුණු කර නොගත් සංවිධානයක මුල් ප්‍රකාශ හදනකොට අපිට සමාජික මුදල් ගිණුම හදන්න වෙනවා. ඒක ගන්න ඉල්ලුවොත් පිළිතුරේ කොටසක් නොඉල්ලුවොත් පෙර වැඩ. හරිනේ? උතර අපි කොහොම නමුත් ගණන සෑදීම ආරම්භ කරන්නේ ආරම්භක තත්ත්ව විස්තරයේ පිළිල කිරීම තුලින්. මොද ගිනුම් කාලච්ඡේදයේ අවසානයේ මූල තත්ත්ව ප්‍රකාශනයේ අපෙන් ඉල්ලුව කියන්නේ අපිට අවුරුද්ද මුල කාලච්ඡේදයේ ආරම්භයේ පැවති සමුච්චිත අරමුදල් ගිනීමේ ශේෂය සමුච්චිත අරමුදලේ ශේෂය වටිනාකම මූල තත්ත්ව ප්‍රකාශනයේ හිමිකම ඇතුළත් කරන්න වෙනවා සමුච්චිත අරමුදලේ ශේෂය දීලා නැත්නම් අනිවාර්යයෙන්ම ආරම්භක දිනට තත්ත්ව විස්තරයක් පිළිල කරලා සමුච්චිත අරමුදල් හොයාගන්න වෙනවා ආරම්භයේ පැවති වත්කම් ලියලා එයින් ආරම්භයේ පැවති වගකීම් අඩු කරලා සමුච්චිත අරමුදල් ගිනීමේ ශේෂය අපිට සොයා ගන්න පුළුවන්. පැහැදිලි නේද? ඉන් අනතුරුව දැන් මේකල නම් ආරම්භක සමුච්චිත අරමුදල් ගිනීමේ ශේෂය සොයන ආකාරයේ පිළිතුරේ කොටසක් වී තිබෙනවා. ආරම්භක තත්ත්ව විස්තර අපෙන් අහලා තියෙනවා. ඊළඟට අපි කරන්න ඕනේ මේ ආරම්භක තත්ත්ව විස්තරයේ තියෙන වක්කම් සහ බැරකම්, ඒ වගේම හිමිකම තිබෙන නිසා අපි ගණන සෑදීම ආරම්භ කරන්න එතනින්. එතින්ද කරන්න මෙහෙමයි ආරම්භක තත්ත්ව විස්තරයේ තිබුණු යම් වටිනාකමකට මේ ගිනුම් කාලච්ඡේදයේ පුරාවටම කිසිම ගැළපීමක් සිද්ධ වෙන්නේ නැත්නම් කිසිම වෙනසකට භාජනය වෙන්නේ නැත්නම් ඒ ආරම්භක තත්ත්ව විස්තරයේ තිබුණු වටිනාකම එලෙසින්ම අපේ මූල ප්‍රකාශවලට ගන්නට ඕනේ. අපේ අවුරුද්ද අග මූල තත්ත්ව ප්‍රකාශනයට හෝ වෙන යම් ගිනුමකට ඒක ඇතුළත් කරන්න ඕනේ. නමුත් ආරම්භක තත්ත්ව විස්තරයේ තිබුණු සංඛ්‍යාවකට ගැළපීමක් සිද්ධ වෙනවා නම් මොනවා හරි හොඳම දේ තමයි එම සංඛ්‍යාව නියෝජනය කරන අයිතමේ වෙනුවෙන් ගිනුමක් විවෘත කරලා අපි ඒ ගිනුමට ඒ ශේෂය දානවා කියන්නේ. දැන් උදාහරණයක් වශයෙන් අවුරුදු මුල තත්ත්ව විස්තරයේ තියෙනවා හිඟ සමාජික මුදල් කියලා. ඒක අවුරුදු මුලවත් කමම. එහෙනම් සමාජික මුදල් සම්බන්ධ ගැළපීමක් එනවම නෙමෙයි අවුරුද්දේ. ඒ නිසා හොඳම දේ තමයි හිඟ සමාජික මුදල් ගිනුමක් හදලා ඒකට මුලින්ම හර කරන එක. අන්න ඒ වගේ. ගැළපීමකට භාජනය වෙන අයිතමයක් නම් ගිලුමකට දාන්න ගැළපීමකට භාජනය නොවන අයිතමයක් නම් කෙලිම මූල ප්‍රකාශයට සම්බන්ධ කරන්න. ඊළඟට ඔබ කරන්න ඕන ඔබට දීලා තියෙන අභ්‍යාසයේ යම් යම් තොරතුරු ලැබී දැන් මේ ගන්න ලැබීම් හා ගෙවීම් ගිනුම දීලා තියෙනවා. එහෙනම් ලැබීම් හා ගෙවීම් ගිනුම තියෙන තොරතුරු දිස්සටහන් තබන්න. දැන් ලැබීම් හා ගෙවීම් ගිනුම හර නම් අදාළ ගිනුම බැර. ලැබීම් හා ගෙවීම් ගිනුම බැර නම් අදාළ ගිනුම හර ආදි වශයෙන්. එතෙන්දෙත් මම කියන්නේ ගැළපීමකට භාජනය වෙන්නේ නැත්නම් යම් කිසි අයිතමයක් ඍජුවම මූල ප්‍රකාශනවලට සම්බන්ධ කරන්න. ඒ කියන්නේ ආදායම් ප්‍රකාශනයට හෝ මූල තත්ත්ව ප්‍රකාශනයට ගැළපීමකට භාජනය වෙනවා නම් හොඳම දේ ගිරුමක් ගහලා අයිතමේ අදාළ ගිරුමට දාන්න. දැන් අපි තුමු ලැබීම් හා ගෙවීම් ගිරුම තියෙනවා පුවත්පත් වියදම් කියලා. වෙන කොහෙවත්ම ගැළපීමක් නැහැ.
එන ලැබීමා ගේම් කිරීම බැල පුවත්පත් වේදම් කිරීම හර කරනවා වෙනුවට ඔබට පුළුවන් කෙලින්ම ඍජුවම ආදායම් ප්‍රකාශක ආදායම් වේදම් කිරීම හර කරන්න. නමුත් ගැලප ලැබීමා ගේම් කිරීම තියෙනවා විදුලිය කියලා. පල්ලෙහා තියෙනවා ගැලපීම් විදුලිය සම්බන්ධව. එහෙමනම් හොඳම දේ විදුලිය කිරීමකට ඒ වටිනාකම ඇතුළත් කරන එක. පස්සේ ගැලපීම් කරලා අවසාන උත්තරේ ගන්න පුළුවන්. පැහැදිලිනේ? මම මුලින්ම කිව්වේ ආරම්භක තත්ත්ව විස්තරය හදන්න සමුචිතරම්දල් ශේෂය හොයාගන්න ආරම්භක තත්ත්ව විස්තර තියෙන සංඛ්‍යා ඇතුළත් කරන්න ගැල භාජ වෙනසකට භාජනය වෙනවා නම් ගිනුමකට ගැලපීමක් සිදු නොවේ නම් ඍජුවම මූල්‍ය ප්‍රකාශයන්ට. ඒ වගේම ලැබීම හා ගෙවීම කිරීමේ තියෙන තොරතුරුත් එහෙමයි. වෙනසකට භාජනය වෙනවා නම් ගිනුමකට දාන්න භාජනය වෙන්නේ වෙනසක් වෙන්නේ නැත්නම් කිලිම මූල්‍ය ප්‍රකාශයන්ට සම්බන්ධ කරන්න. ඊළඟට ගණන කියන අනිකුත් ගැලපීම් හඳුනාගෙන අර අදාළ ගිනුම් වලට ඒව සම්බන්ධ කරලා මූල්‍ය ප්‍රකාශයට යා යුතු සංඛ්‍යා හොයාගෙන මූල්‍ය ප්‍රකාශන සම්පූර්ණ කිරීම තමයි මෙතනදී කරන්නේ. ඉතින් මේක එක ගණනකින් දෙකකින් අපිට මේ අවබෝධය ලබා ගන්න අමාරුයි. අපි අභ්‍යාස කිහිපයක් මේ ලාභාරම් කරන උගත සංවිධානවල මූල්‍ය ප්‍රකාශ පිළිල කරන ආකාරයේ අභ්‍යාස කිහිපයක් අපි හදුවාන් පස්සේ අපිට අවබෝධය ලබා ගන්න පුළුවන්. ඒ මේ සඳහා අපි කාලය වැය කරන්න කමක් නැහැ. මොකද මේ මේ පාඩම ඒකකෙන් බොහෝ වෙලාවට ප්‍රශ්න පත්‍රය තුළ ප්‍රශ්නයක් නැගෙනවා. දෙවන ප්‍රශ්න පත්‍රයේ ලකුණු 10ක 15ක ගණනක් ලැබෙන්න පුළුවන්. ඒ වගේම බහුවර ප්‍රශ්න පත්‍රය තුළ කිරි ප්‍රශ්න පත්‍රය තුළ කිරි ප්‍රශ්න උගක් දුරට මේ මාතෘකාවෙන් ඇසෙනවා. ඒ නිසා මේ පාඩම සඳහා ඔබගේ කාලය වැය කිරීම ආයෝජනයක්. ඒක අපතේයමක් සිදු වෙන්නේ නැහැ. හොඳයි. දැන් එහෙමනම් අපි ඉස්සල්ලාම අපි කරමු ආරම්භක සමුච්චිත අරමුදල සොයා ගැනීම සඳහා තත්ත්ව විස්තරයක් අපි රුල් කරමු මේ විදිහට. සන්ෂයින් ක්‍රීඩා සමාජයේ 2024 එක දිනට තත්ත්ව විස්තර එක මේ තීරු දෙකක් සහිතව මම ලේඛනයක් රූල් කරන්න. ලේඛනයේ උඩින්ම වත්කම් කියලා ලියන්න, ඊට පස්සේ වගකීම් කියලා ලියන්න. සමුච්චිත අරමුදල අපි හොයාගන්නේ ආරම්භක වත්කම් වලින් ආරම්භක වගකීම් අඩු කරලා. ඔබ දැක්ක මේ ගණන එක තැනක වගුවක දීලා තිබුණ ආරම්භක වත්කම් අවුරුදු මුල සහ අග. අපි ගන්න අවුරුදු මුල ඒවා. දැන් 2020 මාර්තු 31 කියන්නේ ගිය අවුරුදු අවසාන. ගිය අවුරුදු අවසාන දිනේ කියන්නේ මේ අවුරුදු ආරම්භක දිනේ. ඉතින් මෙතන තියෙන බොහොමයක් වත්කම්. මම බොහොමයක් කියලා මේ අතන සියල්ලම නැති වෙන්න පුළුවන්. දැන් උදාහරණ වශයෙන් මෙතන මුදල් ගිරීම ශේෂය දීලා නැහැ. නමුත් ලැබීම් හා ගෙවීම් ගිරීම තියෙනවානේ. එතන මුදල් ශේෂය තියෙනවා. ඒකින්ද මම අදහස් කළේ මෙතන බොහොමයක් තියෙනවා. තවදුරටත් බලන්න තවත් ආරම්භක වත්කම් බැලකම් වශයෙන් සලකන දේවල් අභ්‍යාසයේ වෙන තැනක තිබෙනවා නම් ඒවත් මෙතනට ගන්නට ඕනේ. හොඳයි අපි ඉස්සලාම ආරම්භක තත්ත්ව විස්තර හදලෙමු. මුලින් මෙතන අවුරුදු මුල ශේෂයන් ගන්න මේක තමයි ගන්නේ. අවුරුදු මුල ටික විස්තර භාණ්ඩ තොගේ 13500යි. ඒක වත්කමක් නේ. වත්කම වල ලියන මෙහෙම විස්තර භාණ්ඩ තොගේ. නැත්නම් තොගේ කියලා ලියුවත් ඇති ඇත්තරම 13500යි. ඊළඟට ලීබඩු හා සවිකිරීම අවුරුදු මුල වත්කමක් වශයෙන් තියෙන 15000ක් ලියනවා. වත්කම් වල ලීබඩු හා සවිකිරීම 15000යි. ඊළඟට ක්‍රීඩා උපකරණ 100000කත් වත්කමක්. ක්‍රීඩා උපකරණ 100000ක් තියෙන වත්කමක්. ඊළඟට ලැබිය යුතු ගිණුම් ණයකැතිය විසිතුරු බහට සඳහා දීර්ඝ විස්තරයක් දෙලා තියෙනවා. අපිට හඳුනාගන්න මේ අය මේ අයිතමේ නියෝජනය කරන්න අහවල් කාර්ය කියලා. විසිතුරු බහඬ කොම විසිතුරු බහඬ සම්බන්ධයෙන් අදාළ ආදායම් වේදම් යන්නේ විසිතුරු බහඬ සඳහා සකස් කරන ආදායම් ප්‍රකාශනට. කෙසේ නමුත් සංගමයේ වස්කමක් මේක. අපි කෙටියෙන් දාගමු ණයකැතිය කියලා. ණයකැතිය 155100යි. ඊළඟට ගෙවිය යුතු ගිරුම් කියන නැහිමිය. නැහිමි කියන වගකීමක් එක දාගන්න එකත් විසිතුරු බහන සම්බන්ධයෙන් කියලා කියන්නේ නැහිමිය. වගකීමක් වශයෙන් දාගන්න 90000ක් තියෙනවා. හරි ඉලක්කම ලියන්න ඕනේ. ඊළඟට හිඟ සමාජික මුදල් 6000යි. හිඟ සමාජික මුදල් කියන්නේ වත්කමද වගකීමද? වත්කම. වත්කම ලියන්න හිඟ සමාජික මුදල් 6000යි. අවුරුදු මුල ඒවා. ඊළඟට කලින් ලද සමාජික මුදල් අවුරුදු මුල තිබලා තියෙන 4000ක්. වත්කමද වගකීමද? ඒක වගකීමක්. වගකීම වල දාගන්න කලින් ලද සමාජික මුදල්
වටිනාකම් 4-10යි. ඔන්න අපිට දීතිවිනු වත්කම් සහ වගකීම් ලයිස්ට්‍රින් තියෙන ගත්තා. ඊට අමතරව බලන්නට ඕනේ මම කියන්නේ තව වත්කම් සහ බැරකම් අභ්‍යාසය තියෙන පුළුවන්. බලන්න තව කොහෙද ඒ තොරතුරු තියෙන කියලා. අපි අභ්‍යාසයට ගියහම දැන් මෙතන හරිනේ. ලැබීම හා ගෙවීම කිරීම තියෙන මේ ලැබීම හා ගෙවීම කිරීම ආරම්භක මුදල් ශේෂය තියෙන මේ 30000. ඒක අතන තිබුණේ නැහැ නේද? ඒක වත්කමක්. අනිත් තොරන් ලැබීම හා ගෙවීමනේ ආරම්භක ශේෂය ආරම්භක වත්කමක්. தத்துவ ස්ත්‍රීට දාගන්න ඕනේ. එහෙමනම් ඔයාලා නැවත தத்துவ ස්ත්‍රීට දාගන්න ඕනේ මුදල් කියා තිබ්බද? 30000ක් තිබ්බනේ. මතකයි නේද? අමතක නැහැ බලන්න. මුදල් ශේෂය 30000ක් තිබුණානේ. ඔව්. මේ කාරණේ වෙන ලැබීම් වත්කම් බැරකම් නැහැ. මේ කාරණේ දෙවෙනි කාරණේ අපි ගත්තා. තුන්වෙනි හතරවෙනි කාරණාවල වත්කම් වගේකින් තොරතුරු නැහැ. එහෙනම් ඔච්චරයි වත්කම් සහ බැරකම් තිබෙන්නේ. එහෙනම් අපි බලමු ආරම්භක සමුච්චිතාර මුදල කීයද කියලා. අපි කරන්න මුලින්ම වත්කම් පැත්ත එකතුව වත්කම් වල එකතුව ගන්නන්න පැත්තට. 0යි 0යි 5 එකයි 6යි 8යි 13යි 6 19 එකක් ඉතුරුයි 2යි 3යි 8යි 3යි 11 එකක් ඉතුරුයි 2යි 1යි 3යි 319600යි නේද වත්කම් වල එකතුව 10යි 13යි 19 එකක් ඉතුරුයි 3යි 6යි 5යි 11යි 319600යි තියෙනවා වත්කම් වල එකතුව වගකීම් දෙකක් තිබෙනවා වගකීම් දෙක එකතු කරගන්න 94000යි වරණක් දාලා අඩු කරමු අඩු කරා මෙන්නතර තමයි සමුච්ච තරම් දාලා ගිරිම ශේෂය බලමු කීයද කියලා 0යි 0යි 6යි 9 4ක් ගියම 5යි 11 9ක් ගියම 2යි 2යි 225600 නේද හරි නේද? හරි. මේක තමයි දැන් ඉස්සරහින් සමුච්චිතාර මුදල කියලා. ඒක අවුරුදු මුල ශේෂය. දැන් ප්‍රශ්නේ පළවෙනි කොටසට අදාළ උත්තරය ඔකයි. ඉතින්දත් ගාන පට සෑදීම ආරම්භ කරන්න මෙතනින්. දැන් ඊළඟ දේ මොකද්ද මම කරන්න කිව්වේ? මේ තත්ත්ව විස්තරයේ තිබෙන සංඛ්‍යා අපි අංකුවේ වෙනසකට භාජනය වෙන්නේ නැත්නම් කෙලිම මූල ප්‍රකාශන වලට දාන්න වෙනසකට භාජනය වෙනවා නම් ගිණුම් වලට දාන්න ඕන. දැන් අපි එහෙනම් ඊළඟට මේ දෙක කරන්න අපි අවශ්‍ය කරන මූල ප්‍රකාශන විවෘත කරගමු. දැන් අපි ප්‍රශ්නේ පළවෙනි කොටසනේ මේ. ඊට පස්සේ අපි අහනවා දෙවෙනි කොටසෙන් මොකද්ද? සංගමේ ආදායම් හා වේදම් ගිණුම. 3 විසිතුරු වෙළඳසැලේ ආදායම් ප්‍රකාශනය. 4 සංගමේ මූල තත්ත්ව ප්‍රකාශනය. දැන් මේ කොටස් තුනම ඔක්කොම මූල ප්‍රකාශනේ විවෘත කරගමු. ආදායම් වේදම් ගිණුම කරුණ කරගන්න මෙන්න මේ විදිහට තීරු දෙකක් සහිතව උරි නම ලියන සන්ෂයින් ක්‍රීඩා සමාජය 2021 මාර්තු 31 දිනෙන් අවසන් වූ වර්ෂය සඳහා ආදායම් ප්‍රකාශනය කියලා. උඩින්ම ආදායම් කියලා ලියලා පේජ් 4ක් 5ක් යවන්න. ආදායම් ගොඩක් තිබුණ නැහැ. පේජ් 4ක් 5ක් ප්‍රමාණවත්. ඊට පස්සේ වේදම් වේදම් සඳහා පෙළි 8ක් 9ක් දේවන්නේ 10ක් වුණත් කමක් නැහැ වැඩුණට කමක් නැහැ අඩු වෙන්න හොඳ නැත්ති ඔන්න අපි ආදායම් ප්‍රකාශන හේවත් මේක තව නමක් කියන්නේ ආදායම් හා වේදම් ගිණුම හුඟක්ම ජනප්‍රිය නම ආදායම් හා වේදම් ගිණුම ආදායම් ප්‍රකාශනය කියලා හඳුන්වන්න පුළුවන් හරි නේද හොඳයි ඊට පස්සේ රූල් කරගන්න මේගොල්ලෝ විසිතුරු වෙළඳසැලක් පවත්වා යන නිසා ඒ විසිතුරු වෙළඳසැලේ ලාභය හොයාගන්න ලාභය හෝ අලාභය හොයාගන්න වෙනම ආදායම් ප්‍රකාශනයක් හදන්න ඕනේ. කත් තීරු දෙකක් සහිතව විසිතුරු බලු වෙළඳසැල 2021 එන්නවල මෙතන 21 3/31 දිනෙන් අවසන් වූ වසර සඳහා ආදායම් ප්‍රකාශනය. විසිතුරු බඩු වෙළඳසැල 2021 මාර්තු 31 දිනෙන් අවසන් වූ වර්ෂය සඳහා ආදායම් ප්‍රකාශනය කියලා උඩින්ම ඒක ආදා විකුරුම් දාන්න ඊට පස්සේ අඩු කළා විකුරුම් පිරිවැය ගන්න එක මේක වෙන්නේ මෙහෙමයි උඩින්ම විකුරුම් වෙනවා ඊළඟ විකුරුම් පිරිවැය ගණනය කරනවා ඒකනම් එකතු කරනවා ඊට පස්සේ අනිකුත් වියදම් ඒ විසිතුරු බහන වෙළඳසැලේ වියදම් ටික ඔක්කොම එකතු කරලා මුළු වියදමයි මුළු ආදායමයි ගලපලා ලාභය ගන්නවා කෙලිම දල ලාභය වෙන් කරන්නේ නැහැ කෙලිම ගන්නේ සුද්ධ ලාභය හරි නේද ඒ සුද්ධ ලාභය මාරු කරනවා සුද්ධ ලාභය හෝ අලාභය
මාරු කරනවා කොහටද ආදායම් වියදම් ගිරවන්න නැත්නම් ආදායම් ප්‍රකාශනයට හරි මේ ප්‍රශ්නේ තුන්වෙනි උත්තරේ හතරවෙනි කොටසත් ඒකම රූල් කරන්න මූල සත්‍ය ප්‍රකාශනයක් සරලව මේ විදිහට තීරු දෙයක් ප්‍රමාණවත් සන්ෂයින් ක්‍රීඩා සමාජය 2021 සියකනි මෙම් කාලයේ අවසන් දින 2021 මාර්තු 21 දිනට මූල තත්ත්ව ප්‍රකාශනය කෙරේ. සන්ෂයින් ක්‍රීඩා සමාජය 2021 මාර්තු 21 දිනට 2021 මාර්තු 21 දිනට මූල තත්ත්ව ප්‍රකාශනය. උඩින් උදාගන්න ජංගම නෝනවත්කම් තිරු හතරක් පහක් කියලා තුනක් හතරක් ඇති ජංගවත්කම් පිළි පහක් හයක් යවල එකතු දානවා එකතු කරන දස්කන් මුළුවත්කම් දනවන නිසා අපි මුළු ප්‍රකාශ කරන්න විතර කලින් ඒ වගේම තමයි ඉතින් මෙතන අර අර්ථවත් විස්තරාත්මකව දේපල පිළිබඳ උපකරණ පිරිවැය සමුච්චය එවන්නක් තිබුණොත් කමන්නේ ඒක උතුරු තිබුණොත් දාන්න පුළුවන් නැත්නම් සාරාංශක උතුරු නම් තිබෙන්නේ අපිට කිටියෙන් දාන්න පුළුවන් මේ විදිහට එතකොට මේ මුළුතත් ප්‍රකාශනයේ ද වත්කම් මුලින් අපි දැම්ම ජංගමන වන වත්කම් ජංගවත්කම් එළ මුළුවත්කම් වෙනවා ඊට පස්සේ හිමිකම යර්ද සමුච්චිතාර මුදල සාත්‍රික් දුණතාවය කියලා පිම්සිතු වේවි ඉතින් පෙළ හතර පහක් යවල ජංගම වගේ කීම් මේ ගන්න ජංගම නෝන වගේ කීම් තිබුණ නැති නිසා මම ජංගවයි කීම් විතර ගත්තේ ඉතින් පෙළ තුනක් දාලා එකතු වෙනවා හිමිකම හා වගේ කීම් වල එකතු ව්‍යාකරණට තමයි මුල තත්ත්ව ප්‍රකාශනේ සම්පූර්ණ වෙන්නට ඕනේ හොඳයි දැන් උතර ප්‍රශ්නේ පළවෙනි කොටස අපි කරලා ඉවරයි පත්ව විස්තරය හදලා ආරම්භක සමුච්චිතාර මුදල් කීම් විශේෂය හොයා ගත්තා ඊළඟට අපි අනෙක් දේවල් රූල් කරගත්තා ආදායම් ප්‍රකාශනය විසුතුරු භාණ්ඩ වෙළඳසැලේ ආදායම් ප්‍රකාශනය සංගමයේ ආදායම් ප්‍රකාශනය සහ සංගමයේ මූල තත්ත්ව ප්‍රකාශනය දැන් උතකට අපි ඊළඟට පෙර වැඩ කරන්න ඕනේ මේක ඉතාමත් වැදගත් පෙර වැඩ සඳහා අපිට යම් යම් ගිරුම් විවෘත කරන්න වෙන අභ්‍යාසය දිහා බලලා අවශ්‍යතාවය අනුව දැන් අපි ඉස්සෙල්ලාම ආරම්භක තත්ත්ව ස්තරය තිබුණු සංඛ්‍යා පිටපත් කිරීම කරමු විසුතුරු භාණ්ඩ ආරම්භක තුකේ 13500යි මේ ආරම්භක තුකේ ආරම්භක තුකේ ආදායම් ප්‍රකාශනයේදී මේ විසුතුරු භාණ්ඩ ආරම්භක තුකේ යා යුතු වන්නේ සංගමයේ ආදායම් ප්‍රකාශනයට සංගමයේ බාහිර ක්‍රියාකාරකමක් වන විසුතුරු වෙළඳසැලේ විසුතුරු භාණ්ඩ වෙළඳසැලේ ආරම්භක තුකේද විසුතුරු භාණ්ඩ වෙළඳසැලේ ආරම්භක තුකේ නේද දැන් අපි ඒක විසුතුරු භාණ්ඩ අලිසැලේ ආදායම් ප්‍රකාශනයක් අපි හදුවානේ අන්න එතනට අපි ඇතුළත් කරමු විකුණුම් පිරිවැය යටතේ දන්නවනේ විකුණුම් පිරිවැය යටතේ ලියන්න ඕනේ මෙම 2020 4.1 තුගය ආරම්භක තුගය නේද විසුතුරු භාණ්ඩ ආරම්භක තුගය කීයක් තිබ්බද 13500 නේද 13500 දා ගන්නවා විසුතුරු භාණ්ඩ ආරම්භක තුගය වශයෙන් පළමු තීරුවට මොන තත්ත්ව ස්තරයේ ඉස්ලාම් තිබුණු සංඛ්‍යාව දැම්මා ඊළඟට බලන්න තත්ත්ව ස්තරය ඊළඟට මොකක්ද තියෙන්නේ කියලා ලීබඩුවා සවිකිරීම අවුරුදු මුල ශේෂයේ 15000යි නමුත් අවුරුදු අග ශේෂයේ වෙනස්නේ ඒ නිසා අපි ගිරුමක් විවෘත කළා දාමු අපි පෙරවැඩ කරන්නට ඕන ළමයි ඔබ පෙරවැඩ සඳහා වෙනම ස්ථානයක ගිරුම් විවෘත කරන්න වෙනවා මම මෙතනම හදන්නම් ඒක පෙරවැඩ පෙර වැඩ කියලා ගමු. මම ගිරුම් කීපයක් විවෘත කරනවා. අපි අවශ්‍යතාවය අනුව නම් කරමු. කොහොමද ගිරුම් කීපයක් අපිට අවශ්‍ය වෙනවා? දැන් බලන්න මම කොහොමද ගැළපීමක් තිබෙනවා හොඳම දේ ගිරුමකට දාන්න. දැන් ලීබඩු සහ සවිකිරීම අවුරුදු මුල තිබුණු ගානෙමනේ අවුරුදු අග තියෙන්නේ. කේ වෙනස්කමක් ප්‍රසර භාජනවලන් අපි ගිරුමකට දාමු. ලෙජරේ නම් කරන ගිරුමක් ලීබඩු හා සවිකිරීම කියලා. ලීබඩු හා සවිකිරීම හරපත දාගෙන අවුරුදු මුල ශේෂය කීප ගාන කියන්නේ 15000යි. ලීබඩු හා සවිකිරීම අවුරුදු මුල ශේෂය 15000 ලීබඩු හා සවිකිරීම ගිරුම හර කරනවා. ඊළඟට තියෙනවා ක්‍රීඩා උපකරණ ලක්ෂයක් තියෙනවා. මොකද අග තියෙන ගාන වෙන ගානක්. ඒකෙන් ගැළපීමක් තියෙනවා. ගිරුමක් නම් කරන්න ගැළපීමක් තියෙන හොඳම දේ පෙරට සඳහා ගිරුමක් උරු කරන්න ක්‍රීඩා උපකරණ හරකන ශේෂය ලක්ෂයක් හරිද
ඊට පස්සේ ණයගැතිව අවුරුදු මුල 155 දශක 100 ණයගැතිව අවුරුදු අගම වෙනස් වෙනානේ. කියන්නේ ගැලපීමක් තියෙනවා. ගැලපීමක් තිබෙනවා නම් ගිලුමකට දාලා ආශේෂ දාලා තිය ගන්න. ණයගැතිව දාගන්න ශේෂය කී තිබුණේ 155,100ක් නේ. හරිනේ? ණයගැතිව 155,100යි. ඊළඟට තියෙනවා හිඟ සමාජික මුදල් 6000. සමාජික මුදල් ගිණුම අපිට හදන්න වෙනවමයි. අපි ගිණුමක් තව නම් කරමු සමාජික මුදල් ගිණුම කියලා. එතන හිඟ සමාජික මුදල් 6000 අර පැත්ත උඩින්ම දාගමු. නම් කරන ගිණුම සමාජික මුදල් ගිණුම 6000 දාගන්න ශේෂය මම බලන දුල් හිඟ කියලා ලියුවර කමක් නැහැ අවශ්‍ය නම් 6000යි. ඊළඟට බලන්න මුදල්. මුදල් ගිණුම 30,000 මේ ගානේ මුදල් ගිණුමක් අපිට අවශ්‍ය නැහැ. මොකද ලැබීම් හා ගෙවීම් ගිණුම සම්පූර්ණ වශයෙන්ම අපිට දීලා තිබුණා. ඔබ දැක්කන ලැබීම් හා ගෙවීම් ගිණුම ආරම්භක ශේෂය තිබ්බා. ලැබීම් තිබ්බා, ගෙවීම් තිබුණා, අවසාන ශේෂය පවා ක්‍රමානුකූලව ගණනය කරලා තිබ්බා. ඒ නිසා මුදල් ගිණුම හදන්න අවශ්‍ය නැහැ. මේ ආරම්භක ශේෂය තමයි මුදල් ලැබීම් හා ගෙවීම් ගිණුම හරියට තියෙන්නේ. හරි. ඊට පස්සේ නහීමියෝ 90 නහීමියෝත් අග ශේෂය වෙනස්නේ. එහෙනම් ගිණුමකට දාගන්න. අගශේෂය වෙනස් නම් ගිලමකට දාගන්න. එතකොට අපිට නඳුන් සංඛ්‍යාව හොයා ගන්න පුළුවන්. නහිමියෝ දාගන්න බලපත්‍ර ශේෂය 90,000 තිබනේ. ඊළඟට කලින් ලද සමාජික මුදල් 4,000යි. අවුරුදු මුල කලින් ලද සමාජික මුදල් අපි ළඟ සමාජික මුදල් ගිණුම තියෙනවා. ඒ ගිණුමට දාගන්න. සමාජික මුදල් ගිණුමේ අවුරුදු මුල ශේෂය දාගන්න 4,000ක් බර පැත්තට. ශේෂය 4,000. මේ අවුරුදු මුල කලින් ලද සමාජික මුදල්නේ. අපි සමාජික මුදල් ගැලපීම කරන්න මිට කලින් අපි දන්නවා ගලපන ආකාරය. ඊළඟට අවුරුදු මුල සමුච්චතර මුදල් ගිණුමේ ශේෂය 225,600යි. සමුච්චතර මුදල් ගිණුමේ ශේෂය දාන්නේ කෙලින්ම මූලතත්ත්ව ප්‍රකාශනයේ හිමිකම යටතේ. අපි යමු මූලතත්ත්ව ප්‍රකාශනයේ හිමිකමයට දාගන්න සමුච්චතර මුදල කියලා ලියන්නට ඕනේ. හිමිකමයට එළම මෙහෙම සමුච්චිත අරමුදල දාගන්න පළවෙනි තිරු දාගන්න 225,600ක් තියෙනවා. 225,600යි සමුච්චිත අරමුදල් අපි දැන් ගණනය කළානේ. ඒ උත්තරේ නේද? සමුච්චිත අරමුදල් ගිණුමේ ශේෂය 225,600යි. ඔන්න අපි ආරම්භක ශේෂයන් අදාළ ස්ථානවලට පිටපත් කිරීම කළා. ඊළඟට කරන්න ඕනි ලැබීම් හා ගෙවීම් ගිණුම ඊළඟට තියෙන අභ්‍යාසෙ ලැබීම් හා ගෙවීම් ගිණුම තියෙන ගනුදෙනු පිටපත් කරන්න. එතින්ද ගිණුමක් තිබෙනවා නම් ගැලපීමක් තිබෙනවා නම් ගිණුමකට දාන්න. ගිණුමක් හෝ ගැලපීමක් නොතිබේ නම් කිනම් මූල ප්‍රකාශනකට සම්බන්ධ කරා. ඊට බලන්න ලැබීම් හා ගෙවීම් ගිණුමට අපි යමු. මේ ආරම්භක ශේෂයන. ඊට පස්සේ ලැබීම් හා ගෙවීම් ගිණුම මෙහෙමයි තියෙන්නේ නේද? එකින් එක අපි ගමු. ආරම්භක ශේෂය 30,000යි. ඒක ප්‍රතිපත් කිරීමක් අවශ්‍ය නැහැ කොහෙටවත්. සමාජික ගාස්තු ලැබලා තියෙන 175,000ක්. ලැබීම් හා ගෙවීම් ගිණුම හරිනේ. සමාජික මුදල් ගිණුම බැර කරන්නට ඕනේ. සමාජික මුදල් ගිණුම බැර කරන්න ලැබීම් නැත්තම් මුදල් කියලා වෙන එකක් 175,000 සමාජික ආස්තු ලැබීම් සමාජික ආස්තු ගිරම බැර. ඊළඟට තියෙන බලන්න මොකද්ද? සමාජික ආස්තු හරි. ඇතුළත් වීමේ ආස්තු 108,000ක් තියෙනවා. ඇතුළත් වීමේ ආස්තු මම කිව්වාද නේ ඔයාලට කලින් පාඩම් එකක අපි කතා කළා. ඇතුළත් වීමේ ආස්තු සංගමයේ ආදායම වසරේ ආදායමක් වශයෙන් සලකන්න පුළුවන්. විශේෂ ආදායමක් වශයෙන් සමුච්චිත අරමුදලට පහලින් දක්වන්න පුළුවන්. විශේෂයෙන් කියලා නැත්තම් මොකද කරන්නේ? වාර්ෂික ආදායමක් වශයෙන් ආදායම් වියදම් ගිණුමට දාන්න. මේ 108,000 සංගමයේ ආදායමක් වශයෙන් ආදායම් හා වියදම් ගිණුමට ඇතුළත් කරන්න නැත්නම් සංගමයේ ආදායම් ප්‍රකාශනයට දාන්න ආදායමක් වශයෙන් ඇතුළත් වීමේ ගාස්තු කියලා. සංගමයේ ආදායමක් වශයෙන් දාගන්න මෙහෙම. ඇතුළත් වීමේ ගාස්තු 108,000ක් තිබ්බනේ. සංගමයේ ආදායම හා වියදම් ගිණුමට
බැර කළා කියන ආදායමක් වශයෙන් දැම්මා. ඊළඟට තියෙනවා විසුතුරු භාණ්ඩ විකුණුම් හේවත් ණයකට ලැබීම් ලක්ෂ 6ක්. ඒක විසුතුරු භාණ්ඩ ද විකිණීම කරන විසුතුරු භාණ්ඩ ඒක සංගමේ බාහිර ක්‍රියාකාරකමක්. ඒ ණයකටයන්ගෙන් ලැබුණු මුදල් තියෙන ලක්ෂ 6ක්. ණයකට ලැබීම් ලැබීම් හා ගෙවීම් කිරීම හර ණයකට කිරීම පෙර. ණයකට කිරීම බැර කරන්න ණයකටෙන් නම් අපි ලං කිරීමක් තියෙන පෙර වැඩවල ණයකටෙන්ට බැර කරන්න ලක්ෂ 6ක් ලැබීම් කියලා. ලැබීම නැත්නම් මුදල් කියලා. ලක්ෂ 6ක් ආ මේ ගිරුම් තුලින් යම් යම් තොරතුරු නඳුන් සංඛ්‍යා අපි හොයා ගන්නවා දෙවනුව. ඊළඟට තියෙනවා ළමයි පොලි ආදායම් ලැබිලා තියෙනවා ලැබීමා ගෙවීම කිරීම 15000ක්. පොලි ආදායම සංගමේ ආදායමක්. ඒතර පොලි වලට වෙන ගැළපීම් තිබුණේ අපිට මතකයිනේ. එඳා පොලි ලැබීමා ගෙවීම කිරීම හර පොලි ආදායම් කිරීම බැර පොලි ආදායම් කිරීම බැර කරනවා කියන්නේ සංගමේ ආදායමක් සේදා ගන්න. සංගමේ ආදාය වියදම් කිරීම තියෙන්නේ. ආදායම් වියදම් කිරීමේ ආදායමක් සේදා ගන්න පොලි ආදායම 15000 ඕන ලැබීම් ටික පිටපත් කිරීම කළා ආරම්භක ශේෂ පිටපත් කරන අවශ්‍ය නැහැ සමාජික ගාස්තු දැම සමාජික මුදල් බැර ඇතුළත් වී මේ ගාස්තු ආදායම් වියදම් කිරීමට දැම ආදායමක් වශයෙන් විසුතුරු භාණ්ඩ විකුණුම් හේවත් නැගති ලැබීම් නැගති කිරීම බැර කළා පොලි ආදායම් ආදායම් වියදම් කිරීම බැර කළා දැන් බලන්න ගෙවීම් නැහිම යන කළ ගෙවීම් තියෙනවා 176500ක් අපි ලඟ නැහිම කිරීමක් තියෙනවා නැහිම යන කළ ගෙවීම් නැහිම හර කරන්න නැහිමයන්ට හර කළ යුතුයි නැහිමෙන්ට හර වෙන්න ඕනි ඉතින් නැහිම කිරුම හර කරන්න කින වටනාකම නැහිමයට ගෙවීම වල වටනාකම 176500යි 176500ක් තියෙනවනේ නැහිමෙන්ට හර කරන්න ගෙවීම් ගෙවීම් 176500ක් නැහිමයන්ට හර කරනවා හරි නේද හොඳයි තාමලා බලන්න තියෙන ගෙවීම් නැහිම ගෙවීම හරියට ක්‍රීඩා උපකරණ අන්තිම ලක්ෂ 2ක ක්‍රීඩා උපකරණයක් ගත්තා නම් ලැබීම හා ගෙවීම කිරීම බැර ක්‍රීඩා උපකරණ කිරීමක් අපි ළඟ දැනටමත් තියෙනවා ඒ ක්‍රීඩා උපකරණ කිරීම හර කරන්න ලක්ෂ 2ක් ගෙවීම කියලා ක්‍රීඩා උපකරණ කිරීම හර කරන්න ගෙවීම කියලා ලක්ෂ 2ක් හරිද හොඳයි ඊළඟ බලමු මොකක් තියෙන කියලා ඊළඟට විදුලිය සඳහා ගෙවලා තියෙන 4500ක් විදුලිය ලැබීම හා ගෙවීම කිරීම බැර විදුලිය කිරීම හර විදුලිය සම්බන්ධයෙන් ගැළපිල්ලක් මොනවාරි තිබ්බද ගැළපිලි සටහන් වල තිබුණාද විදුලිය සම්බන්ධයෙන් මොකක් හරි කරුණක් උනක් සැකනම් බලන්න අපෝ විදුලිය හැමතිර විදුලිය ගොඩනැගිලි කුලි වලින් තුනෙන් දෙකක් විසුතුරු බඩු වලින්සන්ට දාලායි අයන විදුලිය මුළු විදුලි වියදමෙන් තුනෙන් දෙකක් යන්න ඕනේ විසුතුරු අංශයට ඉතිරි තුනෙන් එක සංගමයට. ඊටරෙනම් මේකෙන් තුනෙන් දෙකක් විසුතුරු වෙළඳසැලේ ආදායම් ප්‍රකාශනට යා යුතුයි. තුනෙන් එකක් සංගමේ ආදායම් වියදම් කිරීමට යා යුතුයි. අපි නම් මෙහෙම කරමු මේක විදුලි 4500 මේ ආකාරයෙන් ගැළපීම කරන ආකාරය පෙන්වමු අපි. විදුලි 4500ක් තියෙනවා මෙහෙම ලියනවා විදුලිය 4500යි මේකෙන් තුනෙන් එකක් හා තුනෙන් දෙකක් නේද තුනෙන් එක යනවා කියුවේ කොහටද තුනෙන් එක සංගමයට තුනෙන් දෙකක් විසුතුරු බඩු නේද හරි තුනෙන් එකක් කියන්නේ 1500ක් මේ කියන්නේ ආදායම් වියදම් ගිණුමට 4500න් තුනෙන් දෙකක් කියන්නේ 3000යි මේ කියන්නේ විසුතුරු බඩු ආදායම් ප්‍රකාශනට නේද? මම කැටියෙන් දීුවා. මුළු වියදම 4500යි. එකෙන් තුනෙන් එකක් සංගමේ ආදායම් වියදම් කිරීමට හර විය යුතුයි. තුනෙන් දෙකක් 3000ක්. ඒ කියන්නේ විසුතුරු භාණ්ඩ වෙළඳසැලේ ආදායම් ප්‍රකාශනට යා යුතුයි. හරි. මේ දෙක අපි විරණයමු දාමු අපි. එමලන් සංගමේ ආදායම් ප්‍රකාශන නිමිතින් ආදායම් වියදම් වල දාගන්න විදුලිය සංගමණයන කිද 1500යි. අර 3000ක් වාරද යන්නේ විසුතුරු භාණ්ඩ වෙළඳසැලේ ආදායම් ප්‍රකාශනයේ. විසුතුරු භාණ්ඩ වෙළඳසැලේ ආදායම් ප්‍රකාශනයේ දැන් ආරම්භක තුකේ දිනවා ගණන් එක තුල අවසන් තුකේ දිනවා විකුරුම් පිරි වෙන. ඒකට තමයි ගලප ගන්න. මේ ආරම්භක තුකේ දිනවා පෙළ 4ක් විතර පහළ ලියන්න විදුලිය
තුන්දහක්. විදුලිය තුන්දහයි. පැහැදිලිද? විදුලිය තිබුණ 4500ක් ඒක හර වෙනව ස්ථාන දෙකකට. හරි. ඒක ලපීමත් කළා. ඊළඟට තියෙන මොකද්ද? රැස්වීම වියදම් 6350යි. රැස්වීම වියදම කෙලින්ම සංගමේ වියදමක්. ඒක සංගමේ ආදායම් වියදම් කිරීමට හර වෙන්න ඕනේ. සංගමේ ආදායම් වියදම් කිරීමට වියදමක්සේ ඇතුළත් වියදම් 6350ක්. සංගමේ ආදායම් වියදම් කිරීමට යන්න ඕන රැස්වීම වියදම් රැස්වීම වියදම් 6350යි. හරි නේද? හරි. ඊළඟට ගොඩනැගිලි කුලයේ නම දහක් තියෙනවා. ගොඩනැගිලි කුලය සම්බන්ධව අර නියමයේ අදාළයි. මේ තුනෙන් දෙකක් විසුතුරු වෙළඳසැලට තුනෙන් එකක් සංගබෙර නේද? මේකත් අපි බෙදන ආකාරය බලමු. නම් බලන්න. ගොඩනැගිලි කුලය ගොඩනැගිලි කුලිය 9000ක් තියෙනවා. මේ 9000 බෙදන්න ඕනි 3න් 1යි 3න් 2යි නේ. 3න් 1ක් 3000යි. මේ කියන්නේ ආදායම් වියදම් කිරීමට 3න් 2ක් 6000යි. මේ කියන්නේ විසුතුරු භාණ්ඩ ආදායම් ප්‍රකාශනය නේද? ගොඩනැගිලි කුලියෙන් 3න් 1ක් සංගමයට 3න් 2ක් විසුතුරු වෙළඳසැලට නේද? හරි අපි දාගමු 3000යි 6000යි නේද? සංගමේ ආදායම් වියදම් කිරීම හර කරන්න වියදමක් වශයෙන් ගොඩනැගිලි කුලිය 3000යි. සංගමේ වියදම 3000යි. ඉතිරි 6000 විසුතුරු භාණ්ඩ වෙළඳසැලේ වියදමක් දාගන්න මෙහෙම විදුලිය අරත් පහලින් ගොඩනැගිලි කුලිය 6000යි. හරි නේද? හරි. එකත් හරි නමද හරි. ඊළඟට තියෙන විකුණුම් ප්‍රවර්ධන 1500. දැන් විකුණුම් කරන්නේ කවුද? සංගමිත විසුතුරු භාණ්ඩ වෙළඳසැලද? විසුතුරු භාණ්ඩ වෙළඳසැල. එහෙනම් ඒක සංගමයේ නෙමෙයි ඍජු වේදම වෙන්නේ විකුණුම් මේ විසුතුරු භාණ්ඩ වෙළඳසැලේ. විකුණුම් දැම් කිසි වේදමක් එහෙම අර බාහිර ක්‍රියාකාරකමකට සම්බන්ධය කියලා හඳුනා ගන්න පුළුවන් නම් ක්‍රම විතර දාන්නට ඕනේ. ତොර විසුතුරු භාණ්ඩ වෙළඳසැලේ වේදමක් වශයෙන් දා ගන්නට ඕනේ විකුණුම් ප්‍රවර්ධන වේදම් කියත් දෙනවද 1500යි. 1500යි. ඊළඟට තියෙනවා විකුණුම් කොමිස් 2100ක්. ඒකත් විසුතුරු භාණ්ඩ වෙළඳසැලේ වියදමක් තමයි. විකුණුම් කොමිස් කියත් 2100යි. ඊළඟට තියෙනවා වැටුප් 39500යි. වැටුප් සම්බන්ධ නියමයක් ගැලපෙලක් තිබුණා නේද? මොකද්ද කිව්වා නේද? බලන්න වැටුප් සම්බන්ධයෙන් මොකද්ද කිව්වේ කියලා. වැටුප් සම්බන්ධයෙන් මොකද්ද කිව්වේ? මෙතින් වැටුප් විසුතුරු භාණ්ඩ වෙළඳසැලට දාලායි කියලා. වැටුප් වියදම සම්පූර්ණයෙන්ම විසුතුරු භාණ්ඩ වෙළඳසැලේ වියදමක්. එහෙනම් අපි වැටුප් සම්පූර්ණ වියදම ගන්නට ඕනේ විසුතුරු භාණ්ඩ අලවිසැලේ වියදමක් වශයෙන්. වැටුප් 39500ක් දාගන්න විසුතුරු භාණ්ඩ අලවිසැලේ වියදමක් වශයෙන් වැටුප් 39500ක්. ඊළඟට අවසාන ලැබීමා ගෙවීම කිරීම අවසාන මුදල් ශේෂය 488550යි. එතන 550 වෙන්න ඕනි. 488550යි. ඒ 488550 කියන අවසාන මුදල් ශේෂය. මූලදත්ත ප්‍රකාශනයේ ජංගවත්කම්. මූලදත්ත ප්‍රකාශනයේ ජංගවත්කම් වල පහලින් දමන කමන්නේ මුදල්වත්කමනේ. මුදල් 488550යි. පැහැදිලිද? ඔන්න ලැබීම් හා ගෙවීම් ගිනිමේ තිබුණු සංඛ්‍යා පිටපත් කිරීම කළා. ලැබීම් හා ගෙවීම් දෙකම නේද? දැන් බලන්න අපි එහෙමනම් ආරම්භක තත්ත්ව ස්තරයේ තිබුණු සංඛ්‍යා පිටපත් කිරීම මුලින්ම කළා. ඊට පස්සේ ලැබීම් හා ගෙවීම් ගිනිමේ තිබුණු ගනුදෙනු පිටපත් කිරීම දෙවනම කළා. දැන් අපි ඊළඟට කරන්න ඕනේ දැන් අපි අපි ළඟ මේ වෙනකොට තියෙන යම් යම් ගිණුම් සමූහයක් යම් යම් තොරතුරු සොයා ගැනීම සඳහා අපි වෘත්ති කරපු. අපි දැන් ඊළඟට කරන්න ඕනේ අපි ළඟ තියෙනවා අවුරුද්ද මුල ශේෂයන් වගේම අවුරුද්ද අග ශේෂයන්.
අපි අවුරුදු මුලශේෂයන් තත්ත්ව විස්තරය හරහා ගිණුම් වලට ගත්තා. අවුරුදු අකශේෂයන් තියෙනවා නේද? ඒ අපි අවුරුදු අකශේෂයන් ඊළඟට වාර්තා කිරීම කරමු. හරිද? අකශේෂයන් අතර මෙහෙම තියෙනවා බලන්න. විසුතුරු භාණ්ඩ තොගේ 18900යි. අවසන් තොගේ. දෙස්සරා මොකද්ද? අවසන් තොග ගිණුම හර ආදායම් ප්‍රකාශනයේ බැරණ විසුතුරු භාණ්ඩ වෙළඳසැලේ අවසන් තොග ගිණුම හර කියන්නේ මේක සංගමේ වත්කමක් ඒක. සංගමේ වත් ජංග වත්කම් වල ලියන්න විසුතුරු භාණ්ඩ තොගය මූල තත්ත්ව ප්‍රකාශනයේ ජංග වත්කමක් වශයෙන් ලියන විසුතුරු භාණ්ඩ තොගය 18900ක් තියෙනවා. සංගමේ වත්කම. ඒ වගේම ඒක විසුතුරු භාණ්ඩ වෙළඳසැලේ ආදායම් ප්‍රකාශනයේ බැල කරනවා කියන්නේ විසුතුරු භාණ්ඩ වෙළඳසැලේ විකුරුම් පිරවැය ගණනය කිරීමේදී අඩු වෙන්න ඕනේ නේද? දැන් මෙතන ආරම්භක තොග තියෙන විසුතුරු භාණ්ඩ වෙළඳසැලේ දැන් මෙතන ගණන් එකතු කරලා උත්තරේ අඩු කරනවා මෙතනනේ. අඩු කළා 2021 331 තොගය අපි දන්නවා ඉලක්කම කීයද කියලා. ඉලක්කම කීයක් තිබ්බද? 18900යි. 18900 දාගන්න විසුතුරු භාණ්ඩ වෙළඳසැලේ අවසන් තොගය වශයෙන් 18900. හරි. ඊළඟට බලන්න මොකක් තියෙන්නේ කියලා. ඊළඟට තියෙනවා ලීබඩු හා සවිකිරීම අවුරුදු අකශේෂය 12000ක් කියලා තියෙනවා. අපි ලීබඩු ගිණුමක් විවෘත කළා නේද? ලීබඩු ගිණුමක් අපි ළඟ තියෙනවා නේද? ලෙජරේ. බලන්න. පෙරේරා අපි ළඟ ලීබඩු ගිණුමක් තියෙනවා. ඔව්. ලීබඩු ගිණුම අප දකින්නවා අවුරුදු මුලශේෂයේ තියෙනවා රුපියල් 15000. නමුත් කිනා අවුරුදු අකශේෂයේ 12000. තේ දෙකේ වෙනස මොකද්ද? ෂය වීම. ලීබඩු ලාගේ අඩු වෙලා. ෂය වෙලා නේද? අපි දැන් මෙහෙම කරමු. ලීබඩු හා සවිකිරීම කිරීමේ ෂය වීම හොයාගන්න මෙහෙමයි. මෙහෙම එකතු කිරීම ඉරි ගහලා අර අවුරුදු අකශේෂය වත්කමක් මේ හර ශේෂයක් වශයෙන් ඉහළට ගේන්න. ඉහළට ගෙනා ශේෂය 12000යි. බර ශේෂයක් වශයෙන් පහළට දාන්න. හර ශේෂයක් වශයෙන් ඉහළට බර ශේෂයක් වශයෙන් පහළට. එවිට මේ ගිනීමේ වෙනසක් ඒක තමයි ෂය වීම. ලීබඩු ෂය සංගමේ වියදමක් වශයෙන් සංගමේ ආදායම් හා වියදම් ගිනීමට දාන්න ඕනේ. සහර එකතු ගන්න මුලින්ම 15000යි 15000 බැර කරලා එතන මෙහෙම අපි ගන්න වෙනස 3000යි නේ. මේ තමයි ෂය. එතන බැර ෂය ගිනීම හර ෂය ගිනීම හර කියන්නේ ඒක සංගමේ වියදමක් සංගමේ ආදායම් හා වියදම් ගිණුම හර කරනවා මේ 3000 මේ 12000 සංගමේ වත්කමක් ජංගම නෝන වත්කම් වල දාන්න ඕනේ 3000 ආදායම් වියදම් ගිණුම හර 12000 ජංගම නෝන වත්කම් දාගන්න සංගමේ ආදායම් හා වියදම් ගිණුම හර කරනවා වියදමක් වශයෙන් ලීබඩු ෂය ඉලක්කම 3000යි අර ලීබඩු ගිනීමේ අවසන් ශේෂය 12000 දාගන්න සංගමේ ජංගම නෝන වත්කමක් වශයෙන් මූල තත්ත්ව ප්‍රකාශනයේට මූල තත්ත්ව ප්‍රකාශනයේට දාගන්න 12000 ජංගම නෝන වත්කමක් වශයෙන් මෙහෙම ලියනඳ ලීබඩු හාසවි කිරීම දාගන්න පළමු තීරුවට 12000යි ඔන්නෝමයි ලීබඩු හාසවි කිරීම මොන ගැළපීම කළා ගිනීමට දාලා අවසන් ශේෂය ගිනීමේ හොයාගත්ත ශය වියදම සංගමේ ආදායම් වියදම් ගිරම හර කළා අවසන් ශේෂය ජංගම නෝන වත්කම් වලට දැම්මා. ඒක එක හරි. ඊළඟට තියෙන මොකද්ද? ක්‍රීඩා උපකරණ අවුරුදු අකශේෂය 280000යි. අපි ළඟ ක්‍රීඩා උපකරණ ගිරමක් තියෙනවා. බලන්න යන්න ක්‍රීඩා උපකරණ ගිරමට. ඔව්. ආරම්භක ශේෂය ලක්ෂයක් තියෙනවා. මිලදී ගැනීමක් තියෙනවා වර්ෂ තුන 200000ක්. අවුරුදු අකශේෂය 280000යි. අර වගේම කරන්න ලීබඩුක් සම්බන්ධයෙන් සිදු කළ ආකාරයටම කරන්න අවසන් ශේෂය ඉහළට ගේන්න. 280000 මෙවිතින් පහළට දාන්න 280000 මෙතනත් ලීබඩු මේ ක්‍රීඩා උපකරණ ගිරීමේ වෙනසක් ඒ තමයි ෂය දැන් ලක්ෂයක් අවුරුද්ද මුල තිබුණා 200000ක් මිලදී ගත්ත ඔක්කොම 300000ක් තියෙන්න එපා අවුරුද්ද අග තියෙන 280000 නම් ඒ කියන්නේ 20000ක් ෂය වෙලා නේ හරි අර පැත්තේ එකතු ගන්න ලීබඩු මේ ක්‍රීඩා උපකරණ ගිරීමේ 303000යි 103 බැර කළාම මෙන්න ක්‍රීඩා උපකරණ ගිරීමේ වෙනසක් වෙනවා රුපියල් 20000.
මේ තමයි ඡය. ක්‍රීඩා උපකරණ භාවිතා කරන්න කවුද? සංගමය. ඒස සංගමයේ වියදමක් එක. සංගමයේ ආදායම් හා වියදම් ක්‍රමවලට හර කරන්න ඕනි ඡය. වියදම් වශයෙන් ක්‍රීඩා උපකරණ ඡය 22යි. අවසන් ඡයසිය ජංගම නවන වත්කම් සංගමයේ මුල සත් ප්‍රකාශනයේ. සංගමයේ ආදායම් වියදම් ක්‍රමවලට දාගන්න වියදමක් වශයෙන් දාගන්න ක්‍රීඩා උපකරණ ඡය 20000යි. අර 283 වන අවුරුද්ද අවශේෂය ඒක දාගන්න සංගමයේ මූල සත්‍ය ප්‍රකාශනයේ ජංගම නවනවත්කම් වල දාගන්න ක්‍රීඩා උපකරණ 280000ක් ජංගම නවනවත්කම් වල හරිනේ එකත් හරි ඊළඟට තියෙනවා ලැබිය යුතු කිනම් හැවත් අවුරුද්දක නායකයතු 35100ක් නායකයතු බිහි වෙලා තියෙන විසිතුරු භාණ්ඩ අලෙවි කිරීම ණයට අලෙවි කිරීම නිසා අවසන් නායකයතු 35100 අපි නායකයති කිරීමට දාගමු අපලක නායකයති කිරීමක් තියෙනවා 35100 නායකයති කිරීමේ අවසන් ශේෂය වශයෙන් ගේන හර ශේෂයක් වශයෙන් ඉහළට නායකයති කිරීම මෙහෙම එකතු කිරීමේදී ගහලා 35100ක් හර ශේෂයක් වශයෙන් ඉහළට ගේන 35100යි බර ශේෂයක් වශයෙන් පහළට ගන්න දැන් මේ නායකයති කිරීමේ මොකද හොයාගන්න තියෙන්නේ ආරම්භක නායකයති ඉන්නවා නායකයෙන් ලැබුණු මුදල් තියෙනවා අවසන් නායකයති ඉන්නවා මොකද අඩු ණයට විකුණුම් නායකයති කිරීම වෙනස තමයි ණයට විකුණුම් ණයට විකුණාම විකුණුම් බැර නායකයති හරන්නේ නායකයති හරකන විකුණුම් කියලා මේක තමයි හොයා ගන්න ඕනේ කොටුවක් ගන්න මම ඉතින් හොයා ගන්න නිසා දැන් බැරපැත්ත එකතු කළා හරපැත්තට දාන්න හරපැත්ත වෙනස තමයි ණයට විකුණුම් බලන්න කීයද කියලා බැර එකතුව 635100යි ඒක හරපැත්තට දැම්මාම 635000 100 වෙනස බලන්න කීයක් වෙනවද කියලා 480000ක් වෙනවා මේ තමයි ණයට විකුණුම් දැන් විකුණුම් භාණ්ඩ විකිණීම කරන්න කවුද සංගමයේද විසිතුරු භාණ්ඩ අලෙවිසලද විසිතුරු භාණ්ඩ අලෙවිසල ඒගොල්ලන්ගේ විකුණුම් තමයි 480000 ඒක ඒගොල්ලන්ගේ ආදායමක් වශයෙන් උඩින්ම දානවන විකුණුම් ආදායම අවසන් ණයකට 35100 සංගමයේ වක්කමක් විසිතුරු භාණ්ඩ වෙනසල සංගමයේ කොටසක්නේ අවසාන ජංග වක්කම. දාගන්න 480000 මුලින්ම විසිතුරු භාණ්ඩ අලෙවිසලේ විකුණුම් ආදායම වශයෙන් උඩින්ම විකුණුම් කොණ්ඩ දාගන්න 480000. හරිද? right ඊළඟට අවසන් ශේෂය තිබුණනේ 35100ක් නේද? නැගති ගිනිමේ ඒක දාගන්න ජංගම වත්කමක් වශයෙන් ජංග වත්කම් වල දාන්නට ඕනේ 35100 නායකතු කියලා දාන්න කිටි දැන් විසිතුරු භාණ්ඩ නායකතු ඕන එකක් 35100 විසිතුරු භාණ්ඩ නායකතු කිව්වත් හරි කිටි ඉන්නේ දෙමුත් නායකතු නේද ඒක හරි ඊළඟට ගෙවිය යුතු කිරි නහීමියෝ ඉන්නවා 312000 මේ අවසන් නහීමි ශේෂය ලක තිබුණා නහීමි ගිරිම යන නහීමි ගිරිමට 312000 නහීමි ගිනිමේ බැර ශේෂයක් වශයෙන් ඉහළට ගේන්න නහීමි ගිදුමේ මෙමෙ එකතු කිරීමේ ඉරි ගහලා බැර ශේෂයක් වශයෙන් ඉහළට ගේන්න අවසන් නහීමි 312000 මේ පැත්තෙන් පහළට දාන ඕනේ 312000 නේද උත්තරේ හරිනේ 312000 දැන් නැවත බලන්න පරීක්ෂා කළා ඉලක්කම හරිද කියලා අවසන් නැහිමි ශේෂය 312000 312000 නැහිමි ක්‍රමයට දැම්මම දැන් නැහිමි ක්‍රම මොකද අඩු ආරම්භක ශේෂය තියෙනවා නැහිමෙන් කළ ගෙවීම තියෙනවා අවසන් ශේෂය අඩු මොකද ගණන් 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 ක්‍රම හරහා නැහිමි බැරනේ ඒක හොයාගන්න මෙතනින් ගණන් වල වටිනාකම හොයාගන්න ඕන නැහිමි ක්‍රමෙන් හරපැත්ත වැඩි හරපැත්ත එකතු කරගන්න 0.0 0.5යි 6.28යි 8යි 3 4යි 488500 නේද 488500 දැන් මම වෙනස ಏನව බලන්න කියද කියලා 0.0 0.5යි 8යි 99 18 එකක් ඉතුරුයි 3යි 398500 අපි එකතු කරලා බලමු හරිද කියලා 5යි එනමනම 18යි හරි නේද
398500ක් තියෙනවා ගණන්. 488500න් 90000 ගියාම ඔව් 398500යි ගණන්. ගණන් කියන විසුතුරු වෙනසලේ ගණන්. සුතුරු භාණ්ඩ අලෙවි වෙනසලේ ගණන්. මෙතන බර ගණන් කිරීම හර කියන්නේ ඒගොල්ලන්ගේ විසුතුරු භාණ්ඩ වෙනසලේ විකුරුම් පිරවැය සැවීමේදී ගණන් වශයෙන් දාගන්න. 498000ක් ආවා නේද? 398500 නේද? 398500ක් ගණන් කියලා තැන දාගන්න. විකුරුම් පිරවැයට ගණන් 398500. හරි. ඔන්න නැහි මිකිනේ වෙනස අපි දැම්මා එතනට 398500 ගණන් අවසන් ශේෂය 312000. ඒක මොකද්ද? අවසන් නැහි මේ එක්ක හරි දැන්. සංගමේ වගකීමක් ඒක නේද? සංගමේ ජංගම වගකීම. සංගමේ ජංග වගකීම ලදා ගන්න. ජංග වගකීමක් ලසදා ගන්න. නැහි මිය ඒ 312000. හරි නේද? හොඳයි. උන් අපි එකක් දාලා ඉවරයි. ඊළඟට බලන්න සමාජික මුදල් අවුරුද්දක හිඟ සමාජික මුදල් තියෙනවා 10000. අවුරුද්දක හිඟ සමාජික මුදල් මොකද කරන්න ඕනේ? සමාජික මුදල් ගිනීමේ හරශේෂයක් වශයෙන් ඉහළට ගේන්න. සමාජික මුදල් ගිනීමට යන්න. අපි ළඟ සමාජික මුදල් ගිනීම තියෙනවා. ඒක හරශේෂයක් වශයෙන් ඉහළට ගේන්න ඕනි. අවුරුද්දක හිඟ හිටි ගන්න. මෙහෙම එකතු කිරීමේ ගහලා ඉහළට ගෙන ශේෂය 10000යි කියවනේ. පහළට ගෙන ශේෂය 10000යි. දැන් ගිනුම පියවන්න එපා. මොකද කලින් ලැබුම තියෙනවානේ අවුරුද්ද අවසානයේ. දැන් බලන්න අවුරුද්ද අවසානයේ කලින් ලැබීම කීයක් තියෙනවද කියලා. කලින්ද සමාජික මුදල් තියෙනවා. දැන් හිඟ සමාජික මුදල්නේ 10000 අවුරුද්දක. කලින් ලැබීම් තියෙනවා අවුරුද්ද අවසානයේ කීයක්ද? 6000. 6000 සමාජික මුදල් ගිනීමේ බැර ශේෂයක් වශයෙන් ගෙහෙලට ගියන. 6000 අර පැත්තෙන් පහළට දාන්න. දැන් ඔබට දකින්නවා සමාජික මුදල් ගිනීමේ ආරම්භක හිඟ හිටි ගාන ආරම්භක කලින් ලද ගාන දැම්මා. ලැබීම් දැම්මා. අවුරුද්ද අවසානයේ හිඟ හිටි කලින් ලැබීම් වාර්තා කළා. එහෙනම් ගිනීම වෙනස මොකද්ද? වර්ෂයට අදාළ සමාජික මුදල් ආදායම. මොනේ? ඒක තමයි මෙතෙන් හොයාගන්නේ. ආදායම් වියදම් ගිනීමට දාන්නේ ඒක. බලන්න හොයාගන්න කීයද කියලා. බර පැත්ත වැඩි බර එකතු කරන්න. 0.0.0.5 9යි. 8යි. 189500 බර එකතු වෙනේ. 189000යි. 189000 හර පැත්තට දාගන්න. හර පැත්ත වෙනස ගන්න. ඒක තමයි ආදායම් වියදම් ගිනීමට යා යුතු ගන්න. බලන්න කීයද කියලා. කියන 177000 නේද ආදායම් වියදම් කියලා 177000 කියලා මෙතන වෙනස 177000යි 6000 180 ඔව් 177000 කෙනා වෙනස මෙතන හර ආදායම් වියදම් කියන බර කෙන සංගමේ ආදායමක් වශයෙන් දාගන්න සංගමේ ප්‍රධාන ආදායමක් නේ සමාජික ගාස්තු සමාජික මුදල් සංගමේ ආදායම 177000 ඊට අමතරව සමාජික මුදල් ගිනීමේ අවසාන හිඟ ශේෂයන් හිඟීති ගානයි කලින් ලද ගානයි ඒක දාගන්න ජංග වත්කම් සහ ජංග වගකීම් වල අවුරුදු අවසාන හිඟීති ගාන 10000 ජංග වත්කම් කලින් ලද ගාන 6000 ජංග වගකීම් දාගන්න ජංග වත්කම් වලට යන්න මුළු තත්ත්ව ප්‍රකාශන ජංග වත්කම් වල ලියාගන්න හිඟ සමාජික මුදල් 10000යි හිඟ සමාජික මුදල් 10000 මේ 6000 කලින් ලද සමාජික මුදල් කලින් ලද සමාජික මුදල් දාන රොන් ජංගම වගකීමක් වශයෙන් ජංග වගකීමක් වශයෙන් දානට ඕනේ කලින් ලද සමාජික මුදල් කීයද 6000 ජංග වගකීමක් ලෙස ඔන්න අපි අවුරුද්ද මුල ශේෂයන් වගේම අවුරුද්ද අග ශේෂයන් දැම්මා දැන් අපි මේ වන විට ආරම්භක ශේෂයන් දාලා තිනවා වර්ෂේ පුර තුල වෙච්ච ගනුදෙනු ලැබීම් ගෙවීම් වාර්තා කරලා තිනවා අග ශේෂයන් දාලා තිනවා තව ගැළපිලි සටහන් වල තිබුණේවත් අපි කරලා ඉවරයි ගැළපිලි සටහන් තිබුණ දෙකෙන් තව
මීට අමතරව ගැළපෙන සටහන් තිබුණේ අර විදුලිය හා ගැළපෙන සටහන් තිබුණේ මෙච්චරනේ විදුලිය ගොඩනැගිලි කුලිය බෙදන එක අපි කරලා ඉවරයි වැටුප් වෙලන්සල්ට දාලා ඒකත් කරලා ඉවරයිනේ දැන් එන අභ්‍යාසයේ තියෙන සියලුම තොරතුරු අපි කරලා ඉවරයි අදාළ ස්ථාන වලට දාලා ඉවරයි දැන් තින්නේ අවසාන පියවර එකතු කිරීම කරන්න දැන් අපි විවෘත කරපු ගිනුම් දැන් බලන්න තවත් නොපියව ගිනුම් තියෙනවද කියලා අපි විවෘත කරපු ගිනුම් අතර තිබුණාද බලන්න නොපියව ගිනුම් තව අපි විවෘත කළ ගිනුම් බලන්න එකින් එක බලන්න හැම ගිනුමක්ම දැන් අපි අදාළ ස්ථානවල දාලා ඉවරයි නේද මම බලන්න ලීබරු හරි ක්‍රීඩා උපකරණ හරි නායකත්වය හරි සමාජික මුදල් හරි නැහිමියුත් හරි අගිනුම් ටික අපි දාලා ඉවරයි අදාළ තැන් වලට එන ඒවයි තව කිසිවක් අලප කරන දෙයක් නැහැ එහෙනම් අපිට තියෙන එකතු කිරීම කරන්න තියෙන්නේ මුලින්ම දැන් ආදාය වේදම් කිරීම අන්තිමට ගන්න මොළතත් ප්‍රකාශන අන්තිමට ගන්න ඊට අමතරව තව මේක තියෙනවනේ සං මේ විසුතුරු වහන්න අලෙවිසලේ ප්‍රතිඵලය දාන්න ඒකත් ආදාය වේදම් කිරීමට දාලා එතනින් තමයි ප්‍රතිඵලය ගන්න නේද එහෙනම් විසුතුරු වෙනසලේ බල ප්‍රතිඵලය කොහොමද කියලා විකුරු මාර්ණ 80000 එහෙම තියෙනවා ආරම්භක තුකයක් ගැනම එකතු කරන්නේ ඒගොල්ලන්ගේ 0.0 5 5 10 එකක් ඉතුරුයි 8 3 11 1 12 එකක් ඉතුරුයි 10 1 11 එකක් ඉතුරුයි 4යි 4 ලක්ෂ 12 10 මෙතන එකතු වුනේ ඒකෙන් අඩු වෙන්න ඕනේ අවසන් තොගය 18900 ඉතුරු ඒගොල්ලන්ගේ විකුණු පිරිවැය වෙනවා බලන්න 0.0 0.0 10 9 ගියම 1යි ගුණ 8 ගියම 3යි 10 9 ගියම 9යි 393100 හරනේ හොඳයි 9 1 10යි තුන් ලක්ෂ 93100යි. ඒකට එකතු කරන අනිකුත් වේදම් ටික ඔක්කොම ටික 0.0 0.0 5 1 6 7 5 12 4 7 13 14 10 9 25 2 3 9 2 11 3 14 කකිතරේ පුනක හතරයි 4 ලක්ෂ 45200 අපි වෙන ගණන් කරන තැන නැවත එකතු කරලා බලමු සැකනම් නේද බලන්න 3 ලක්ෂ 93100 යට ධන 3000යි ධන 6000යි ධන 1500යි ධන 2100යි ධන 39500යි හරි නේද ඒකට වර්ණනක් දාලා අඩු කරන්න තොරෙනවා බැලන්සලේ ලාභය 480000ක් තියෙනවානේ 480000ෙන් අඩු කරමු 445200 4 ලක්ෂ 80000 ඍණ 4 ලක්ෂ 45200 34800ක් වෙනවා සංගමේ මේ වෙනසලේ සුද්ධ ලාභය නේද ලාභය විසුතුරු වෙනසලේ ලාභයක් තියෙනවා 34800ක මේ ලාභය කොහොමද මාරු කරන්නේ ආදායම හා වේදම් ගිරුවට නේ ආදායම වේදම් ගිරුවට නේ තනහර ආදායම් වේදම් ගිරීම බැර කරනවා වෙනුවට ආදායම් වේදම් ගිරීම ආදායමක් වශයෙන් දාගන්න. ආදායම් වේදම් ගිරීම ආදායම වල දාගන්න කීයද ලාභය ආවේ 34800ක් නේද? ආදායමක් වශයෙන් දාගන්න විසිතුරු වෙළඳ සැලේ ලාභය 34800යි. ඔන්න බාහිර ක්‍රියාකාරකමේ ප්‍රතිඵලයක් මාරු කළා. දැන් තියෙන ඊළඟට තියෙන අවසන් පියවර ආදායම් ප්‍රකාශනයෙන් අපි හොයාගමු ආදායම් වේදම් ගිරීම හොයාගමු අතිරික්ත හේුණතාවය ඒක අරන් ගිල මූලතත්ත්ව ප්‍රකාශන දාල මූලතත්ත්ව ප්‍රකාශන එකතු කරාම හරි. ඒතර බලන්න සංගමයේ ආදායම් වේදම් පැත්ත බලන්න ආදායම් වල එකතු බලන්න කීයද කියලා. 0.0 0.0 8යි නේද? 8යි 5යි 13යි 7යි 20යි 4යි 24යි 2ක් ඉතුරුයි. 2 1 3යි
අතයි 10යි 3යි 13 එකක් ඉතුරුයි 2යි 1යි 3යි 3,34,800යි මුළු ආදායම සංගමේ මුළු ආදායම 3,34,800යි සංගමේ මුළු වියදම් බලන්න ඉතින් වියදම් වල එකතුව 0.5යි 5යි 5යි 3යි 8යි 6යි 7යි 10යි 13 එකක් ඉතුරුයි 2යි 1යි 3යි 33,850යි සංගමේ මුළු ආදායම තිබිලා තියෙනවා 3,34,800ක් සංගමේ මුළු වියදම තියෙන 33,850ක් පමණයි. එහෙනම් බලන්න පුළුවන් සංගමේ අවසන් ප්‍රතිඵලය අතිරික්තයක් තියෙන බලන්න කීයද කියලා. 0.5 10න් 5ක් ගියම් 5යි 10න් 8ක් ගියම් 9යි 3න් 3ක් 0.5යි 3න් 3ක් 0.5යි කීයද? ලකින අපි එක නැවත බලමු. තුන් ලක්ෂ 34,000 800යි ආදායම ඍණ වියදම තියෙනවා 33,850. උත්තරය 3,950යි. 3,950යි. මේ තමයි මොකද්ද? ඌණතාවයේ අතිරික්තයක්ද? අතිරික්තයක් තියෙන නේද? අතිරික්තය. ආදායම වැඩි නේද? මේ අතිරික්තය යන්නට ඕනේ සමුච්චිත අරමුදලට. ඒ කියන්නේ මුළුතත් ප්‍රකාශනයේදී සමුච්චිත අරමුදල එකතු කරනවා 3,950. යන මුළුතත් ප්‍රකාශනයේට සමුච්චිත අරමුදලට පාළිය එකතු කරන්නට ඕනි 3,950. එකතු කළ අතිරික්ත 3,950. දැන් අපි බලමු නම් මුළුතත් ප්‍රකාශනය එකතු කරලා වත්කම් පැත්තෙන් පටන් ගත්තොත් ජංගම ලෝනවත්කම් දෙකක් තියෙනවා එකතුව ගන්න 280,000 12,000 292,000 නේ ජංගවත්කම් කීපයක් තුන එකතුව අපි ගමු ගන්න කේන්ද්‍රයක් ආධාරයෙන් බලන්න 18,900යි ධන 35,100යි ධන 10,000යි ධන 488,550යි සමානයි 552,550යි 552,550යි ජංගවත්කම් එකතුව. ඒතර මුළුවත්කම් එකතුව බලන්න කීයද කියලා මුළුවත්කම් තියෙනවා 292,000යි ධන 552,550යි. ඒතර මුළුවත්කම එකතු වෙනවා 844,550ක්. නේද? 844,550යි නේද? මුළුවත්කම. ඔන්න වත්කම් එකතුව. 844,550යි. අපි යමු හිමිකම හා වගකීම් වල එකතුව ගන්න. හිමිකම බලන්න මේ තියෙන සමුච්චිත අරමුදලයි අතිරික්ත එකතුව 0.5යි 5යි 9යි 6යි 15 එකක් ඉතුරුයි 5යි 1යි 6යි 2යි 3යි 5යි 526,550යි ජංග වගකීම් දෙකක් තියෙන එකතුව ගන්න 312,000යි 6,000යි 314,000යි නේද? හරි. ඊට පස්සේ බලන්න මුළු එකතුව බලන්න කීයද කියලා හිමිකම හා වගකීම් වල එකතුව බලන්න කීයද කියලා 526,550යි 526,550 ධන 318,000 එකතුව 844,550යි 844,550යි එහේ අපි කියන හිමික මහා වගකීම් તો ඔබ දකින්න හිමික මහා වගකීම් වල එකතුව 844,550යි බලන්න මුළුවත්කම් එකතු කීයද අපිට? ඒත් ඒ ගණන් වලින් 844,550. ඒතර ගණන වත්කම් හා වගකීම් වත්කම් වල එකතුවට හිමිකම් හා වගකීම් වල එකතුව සමාන වෙලා තියෙනවා. හොඳයි ළමයි අපි එක අභ්‍යාසයක් කළේ අපි ඉදිරි ඒකක වලින් තවත් අභ්‍යාස කීපයක් අපි සාකච්ඡා කරමු මේ පාඩමට අදාළව.